I'm <laughs> sorry. नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से देवाभिक्वे परिसा कथमादे ඔක්කාවිත විනීතා පරිසා නෝ පටිපුච්චා විනීතා. පටිපුච්චා විනීතා පරිසා නෝ ඔක්කාවිත විනීතාති. ධර්මාන ශාස්සනාවහි සැදැහැර අනුග්‍රහක දායකත්වය දරන්න නූ පින්නතුන් ප්‍රමුඛ. මෙ මොහොත සවන්දීම සඳහා ධනයුම් කොට සිටිින් නව් සැදැහැබර පින්නතුනි කැමති මහත්තෘුකාවක් කොසේ ධර්මු දෙශනාවක් කරන්නට මේ පින්නතුන් විසින් අපට ආරාධනා කොට තිබෙනවා තථගත බුදුපාණන් වහන්සේගේ පුද්ගලවර්ණී වර්ගී කරණය පවර්ගී කරණය විවිධයි ඒ වගේම අරුත් වසයුත් විදයිය ඒ ඒ තැනට ගැලපෙන අර්ථවස්යෙන් තමයි පැහැදිරිි කරලා තිබෙන්නේ අංගුත්‍රණකා යතුක නිිපාතය තියෙනවා පරිසා කියල වගගයක් ගැන පිරිස් ඒගේ දහයක්ක් විතර තින පිස්වර්ග කරලා ඔට ඉදිරි දිනවලදී ඒනි කධකක් අහන්නත් ලැබයි ඒ පිරිස්වර්ගී කරණය මොම දකින්නේ ධර්මයට ලැදිසා ධර්මයට ලදින ඇති පිරිස්වර්ගී කරණයක් වොසයෙන් හැ ඒකම විග්‍රහරල තියෙන ඒකාරය ඒකාරය අබෞද්ධයන් අතර නොවී වෙනත් ආගමයකින් අතරන වෙයි. සාාසනම භික්ෂු භික්‍ෂණී උපසුක හා පිරිසාතර. බොහෝ විටේක පරිසායම් බික්හු කියලා භික්‍ෂ සඳහා සඳහන් කරලා තිබුණත් සමාජී්‍යයේ ප්‍රවණතාවේ තිබෙන සාපිද පැත්ටම අපි පිළිමඳ තේරුම් ගන්නට අපි මොනවද හොයන්න කිය තේරු ගනිීම. හෝ එන ආකාරයෙන් පැහැදිලි වෙනවා ගැඹුරට බැසගන්න ඇති පවිරිස්සින්න්නවා අය හොයන්න වෙනත් මොන හරි දේවල් කියලා. ඒ වගේම මේක සඳහන් වෙලා තිවෙනවා අනිමේ පටිපුච්ඡාවිනීතා කියලා ඒ කියන්නේ ප්‍රතිප්‍රශ්න නගලා ගැමරු තැන් හරි වැරදි තැන් තේරුම් අරගෙන පිසත්ති ය කියල තිබවා. ඒවගේම ප්‍රශ්නහල හික්වෙන් නැතිව ඇසුදුටු පමණින් හික්ම පිරිසිවා කියලත් තිබෙනවා. අපටත් ඉතිං ඔය පාසැල හෝ දහම් පදලක ආදුන් පමණින් හික්මුණනං පෘතක්ජන පුද්දලයක් වසින් පවින් වැලකී පින් දහම් කරන පෘතක් ජනවාය ඉටිහාටයන්න බැරි පන්න විපාක පමනක් ලබන්න පුළුවන් ලෝබ දේශ මෝහොල දුකෙන් විදෙන්ට බැරි ගොද ලෝභ දේශ මොහ කියන්නේ පවකාරෙන්ටිතරක්ත් යෙන එකක්ටම පින්වතුන් ගවත්තිෙන එකක්න්නේ උපාදාානය දුකින් විදෙන්ට බැරි නමුත් පොන්න විපාක පවනක් විදිින්ට සිද්ධ වෙන ලෞකිකෙක් බවට පත්තෙන්ට සිද්ධ වෙනවා. මම දක්න්නේ ලෞකිකේ ලෝකෝත්තර කියල දෙකම විදිින්ඩ ජවිතය තියන්නේ ලෞකිකේ බැහර කිරීමක් ඇත්තෙත් නැහැ නමුත් ලෝකෝත්තර සුවය න්න थान्हीं। ෑ එමයි මේක සාමානෙන් කල්පනා කරේ ලෞකික මේ ලෝකෙට අයිති ලෝකොත්තර මෙතනින් එහා පැත්ත ලෝකක කියල හිතන්නේ නෑ මම හි තන්න හෙම දර්ශනය වැරැද්ද නිසා ලෞකිකට හිරවෙනව ලෞගිකයේ සැප පමණක් සැප කියලා ගන්න අඒක දාසයෙන් එකක් තරම් සිවු දෙයක් න ලෞකික ලෝකොත්තර පද දෙක ජීවිතයට අරම් බැලුවොත් හෙම එතකොට ලෞකික පුද්ගලයාට ලෝකොත්තර යොහිම නැහැ නවත් ලෝකොත්තර පුද්ගලයාට ලෞකික ලෝකොත්තර දෙක හි මේවා කෙලයි ම දකින්නේ මේ වචන පාසල් මට්ටමෙන් ගන්න එපා ලෞකික කියන්නේ මේ ෝකේ ලෝකොත්තර කියන්නේ නිවනි නැත්තම් මරණින් හ පැත්ත කියලා එම හිතන්නේ පා මොකද මේ ලෝක කියන පදේයදෙන්නේ බාහිර ලෝකයේ පෘථවිය වුනාට ධර්මය ලෝක කියලා යෙදන්නේ රූපයදනා සං්ඥා සංකාර පහට තමයි ලෝක කියන්නේ. එතකට රූපයදනා සංඥා සංකාර පහ මකොට ගත්තාවු සුකේයට තමා ලෞකික කියලා කියන්නේ පංචස්කන්දය ආත්මකොට ගත්තාව සුකේ එක දුක්‍යත්තියෙනවාගේ ෞකික සැපතක් නැත්තනය තිබෙනවා. නැත් ඒක ලෝක නැත්නම් කැඩෙන විඳලු ස්වභවැයට අයත් ඇති වෙන නැතිවෙන බැවින් ලෞකික කියලා කියන පචස්කන්ද ධර්මතාවේ ආත්ම දුෂ්ටි අතෑරි හම ෝකතත්ේ උත්තරීතර වෙනවා වාත් දෘෂි අතරන පංචස්කන්ද අතහැර ොනෙම උපදාානය අතහැරනකොට එතකොට ලෝකයේ උත්තර ීතර. එතකොට ලෞහික කියන පැත් අත් තියනවා වාහිරවස්යෙන් වේදීත කියන එක නමුත් ලෝකෝත්තර අවේ දෙද සෝකය තිබෙනවා. ති ො දෙකම හිමිකරගන්න විඳන්න පුළුවන් විදක්තමයි තාගතයන් වහන්සේ අදරලාති වෙන්න කියලයි ම කල්පනා කරන්න. තු කාතෑරය කියලයින කලේටගකින් බඩින්නවා කිය හරි අඳුන් අදි නැතුව න්නක් න හරනවෙ. ඉතින් මේ තත්වයට පත්තන්නට මේ පිරිස් දෙකෙන් එක පිරිසකට හැකියවක් නෑ උන් හොයන්න වෙන දෙයක් නිසා. රථාගතයන් වහන්සේ වදාරනෝ මහනන පිරිස් දෙකකි කවර දෙකක් දෙයක්. අවිනීත වූ විමසන් නැතුව ප. දුර්විණීත නොවූ විමසන හික්මන පිරිස විමසා බලාහික් මෙනි පිරිස. සමට මේ වචන මම හදලත් කියනවා තමහරේවා වර්තමානය වගේ වනෝන නිසා දමදනයෝගේ වචන නිසා. කවුද මේ අවිනීත වූ විමසා බලන් නැති නොහෙක්මුණ පිරිසක කියන්න කියලා. එතකට පිරිසේලම භක්ෂුන් වෙදන්න එහම නෑ භක්‍ෂ ික්ෂණ උපසුප පාසිකා බද්ධ පිරිසෝක්කම එමයි අපි බෙදන්න ඕන. තථගතය වහන්සේසින් වසා වධාරන ලද එක පාලියන් තියන්නේ මෙහෙමයි. සුත්තන්තා තථගත ගම්බීරා ගම්බීරත්තා ලෝකුත්තර සුං්‍යතා පටිසං යුත්තා ඔන්න. උදුවරු දේශනා කර වදාලා වූ ලෝකෝත්තර අර්ථය ඇති ගැමුරු ගැමුරු වරුත් ඇති අපි පැහැදිලි කරන්න සමහර වෑ ගැමරු ඒවගේම තියනවා ඒක තියනවා කලා සුල්්‍යතාවෙන් යොප්ත ඒ සුන්තාව කෙන ලක මොක්ත් ැකින එකෙමන මේ මත බාගඩ සුනඥත පටිසංගක්තා බුදු සමේ සුන්්‍යතා දර්ශනයක් තියනවා ඒකති අපි කීප අවස්ථාවක සුන්‍ය ලක සුංඥ ලෝකොතිබත්තේ ච්චති කියලා සුංඥන් අත්තන එනවාත්තන එනවා කියලා. සුන්ඥ තෝ ලෝකන් අවක්කංසු කියලා ඔය සුං්ඥ පදේ ස්‍යෙන් ඩෝන ොනවාද කියලා පැහැදිිකරපු අවස්ථා බෙනවා අන්න එක තමයියේ. මේ බ්ලෝක පටව්‍යපතය චෝචරයි ද්‍රම මොක්ත් නයන් හට සක්්‍යයක් තරයි ලක සූ්්‍යා කියලා ඇ දෙකින් බලලා හදන එක නෙවීමේ. ඔය ලෝක නෙවේන මේ කතා කරන්නේ. ම්. යම් සූත්‍රාන්තයක් ඇත්ද එබඳ සූත්‍ර දෙසන අති වෙනවා. නමුත් ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නොකැමැතිවෙත් ස්කන්ද පංචක ආනාත්මය පිළිබඳ දකිනාකාරය පිළිබඳ ැමුරින් පැහැදිි කරලා දෙවන උපමාර ූපකොස්සේ පැදිි කරන කල්ල ේවා තේරෙන්නෑ නැත්නම් ගැමුරුයි කියලා නොකමැති වෙනවා ඒ වගේම ඇසීමට සවන්යොමු කරන්නෙත් නෑ. ඒවගේම එහි අරුත් දැන ගැනීමට අවධහන යොමු කරන්නෙත් නෑ. ඒ සඳහන් ධර්ම කරුණු උගත යුතුයි තමන් පුහුණු කළ යුතුයි කියලා. ඔය අභ්‍යස කිරීම කිරවතනයක් මං පෙන්න්න ඒ පෙන්වන දෙ අදයක් ඇත්නම් එක අනුගමනය ප්‍රතිපදාවට තමන් පත්ව යුතුයි තේරුම් අගණන කියලා ගැකො අන්නට තියෙන දෙයක් ත ්‍රක්්නෙවෙී අමතර වැඩක් තේරුම්ගත් තැන් පස්ස සමාජය හොයෙන නිසා නැත් අනුගමනය කිරීම සඳහා තමයි කියලා කියල තේරුම් ගණ්ඩඕන එහෙම හිත නෑ ඒ වෙනුවට සරල කරපු දෙයක් ගැන කතා කරනවා. කවීන් විසින් කරලද කවීන්ට හිත වූ විසිතුරු අක්කුරු ඇති. විසිතුරු ව්‍යන්ජ නෑඇති සස්නෙන් බාර වාහිර වූ සවන් විසින් කියන ලද සවුවන් කියන්නේ පසුකාලින් ශ්‍රාවකයන්. යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් එය කියවත් කියත් ඇසීමට කැමතිවිත්. කන්යොම කොටත් කරත් ඇසීමට සිතේලවත්. ඒවා උගත යුතුයයි ඔහුණු කළ ුතුය නත්තන්ටපාඩන් කළයි හිතයි. ඒ ධර්මය පොහ කරලා විමසයුතුයි කියලා කල්පනා කරන්නේ නෑ.ඒවගේම වැැස්සුනාරුත් ගැ අරුත්ති වෙනවාන. ගැඹුරු අරුත් විවරණය කරගන්න නෑ. අප්‍රකටර්ථය ප්‍රකට කරගන්න නෑ. නන්න දෑරුන් සැකකර්තයතු කරුණ දුර්කර ගැනීමට අදාළ. පෙළදහම හෝ හෙම නැත්නම් ඒක යක්ත්තිී නො සඳහා යොමු වෙන්නේ නෑ එත ඒගොල්ලෝ එතකට මම දකින්නේ ආර්යවිනෙහි හික්මොනේ නැති. කිසි අම්මා කාරයක සික්ා ප සංගරය හික්ම පුදග සංගර ක්ත ෙස. නොද මේ ගැමරු අරුත් කියලා කියන්නේ. දැන් අපි කියීමකෝ වලාහක සූත්තරයේ කියලා. වලාකුල් ගැන කතා කරන්නේ හොලාගුල් වර්ග හතරත්තියනවා. වහිනවා ගොරන වහි ගොරන්න ගොර වහිනවා වහිනෑ ගොරවෙනවා. ඒ වලා ගුල් ගැනතා කලාට එක් බනක්වෙන්නේ නෑන. නමුත් මේ වලාහක සූත්‍රලින් සඳහ කර ලති වෙන්නේ මිනිස්සුන්ගේ චරිත. මේ අන්නේ චරිතව විග්‍යහක ගත්තහ තමයි ගැමරු ධර්මයක් මතුවන්නේ වලාකු ගනතා කරාට ගැමරු ධර්මයක් මතු න්නේ නෑ. අන එහෙම ගම්බී රත්තා ලෝකුත්ත රත්තා සුඥතා සුංඥත පටි ොදංගුත්තා පුදුවරුන්ගේ දේශනා හරිම ගැමුරුයි. නමුත්. වර්තමානය තුළ මම දකින්නේ පාසල සහ දම් පාසල මකින් අපි බෞද් බුදු දහම ඉගනගන්නකොට සහසන ඉතිහාසේ සිදුවම් වසෙන් තමයි අපට යමක්උගන්නන්නේ. ත්‍රපිටක ආශ්‍රෙන් ලියන ලද කතාවලඒවා එදා සිදුවන සිදුවම් මිදිහයට තමයි උගන්නන්නේ. එඩකට අපි අතීත සිද්ධක් ආවර්ජනය කරලා කතාවක් මර්ග තියාගන්න වැරුණු හම ඒ ගැමරු අර්ථහොයන්න නැහැ. මාතරං පෙතරං හන්තුවා රාජානෝදේචකත්තියේ රට්ටංසානු චරං හන්තුවා අනීගෝයයාති බ්‍රහ්මණෝ. දැං සිංහලට ගත්තහම අම්මයි තාත්තයි මරලා මාතරං පෙතරං හලාඒවගේම ෘ්‍රස්ති රජවරුන් දෙන්නෙකුත් මරලා. අනුචරෙක් සහර හටකුත්තුවි නාත කරලා. බාහිතපා පීතෙමේ නැත්තම් අනීගෝ නොබියවයන බාහ්මණයා සුවසේ යනෝ. අපි කතා කරන බාසාවට ගත්ොත් එක තිෙන්නේ මොකක්දකට මනි රක්ණේ මංකොලයක්. එහි සඳහන් වෙන්නේ සම්පූර්ණෙන්ම නිකරෙස් බවට පත්වීම සඳහා අවසන් කළ යුතු තමන් සතව පවතිනවු වබාදක ටිකයි කරන හැටිය. එතට ගම්බී රත්තයක් නෑ දෙකතියන්නේ. අන්න වගේ ඔය ඔබ අසන කතාවල සමහරට සිද්ධිය උනාවෙන්නක් පුළුවන් උනත් නෝනත් ඒක අතීත්‍රගේ දෙයක් නවත් අතාගතයන්හසේ සිද්ි දේශනා කේ පුද්ගලය මුල්කටගරනම ස්කන්ඳප පංචකේ මුල්කට ගෙන නම් ස්කන්ධ පංචකේ ඔබතුළත් පවති නොන ඒ කතතා ඔබට ගැ පෙන් ඕෝන. අන්හෙමයි මම දකින්නේ. එතකොට තමයි ඒක ඒක තුලින් අපි දකින්නන්නේ එක අපේ ජීවිත කතාව කියලා දකින්නේ තැම්මටම පෙන්න දෙයක්ති නවා අන බද්වගේ කුමාරුගල මසවායි කියලා මේ අනු ගැන හොනකදටින්නේ තන් ගැන හොනකද කියලා. ඒකත් එතනින් යාහට හොයන්න නෑ මොකක්ද මේේ තම ගැන හහිීමම කියලා කියන්න කියන. එ අර ගේ කාන්තාව ගැන හොයනක වෙනට තන් උස මහතමන ඒක කියලා හිතනවා ඇති උපැනු සාහතික හෙම කියලා. නමුද බුදුසමය සම්පෝර්ණයෙන්ම තමා පිළිබඳ විමර්සනයක්. ඒ ර්සනයේ දී හෙලවෙනදේ තමයි ලබාගත්ත ජීවිතයේ දර්සනය වැරද්දක් නිසා අපරාදුකට පත්වෙනවා. ඒක ලෝකෙ වැරැද්දක්න මේ තමන්ගේ වැරැද්දක්. අන්න තමන් ගැන හිෙව්වා වෙනවා. තමන්ට තේරෙනවා නම් මේ ලෝක ජීවත්ෙන්න්න හි දුකට පත්වන්නේ ලෝක නිසා නෙේ තමන් ලඟ තිබෙන් වූ පෞද්ගලික දුරලකමක් නිසා කියලා වන්න තමන් දැක්කා වෙනවා. දැන්ගේ දුරුවලකම හදාගන්නක තමයි තමන් ගැනසවීම කියලා කියන්නේ. අ වගේ මේ පැහැදිලි කරන කාරණා පැහැදිි කිරීම දී පහැදිලි වල කරුණත්තමයි ඉතිහාසයක් ගැන කතා කරන්නේ දළදාව අඩේබැවීම ජස්ීම් හබෝධීන් වහන්සේ වැඩව කිරීම කරණලි සෑ චෛත්‍ය පූජාව හත්තං නැතිනම් සංගම ඉත්තා ගමනය වගේ සිද්ධි ඉතිහාස හරියට වෙලාට කලාට පපාඩවිින් ලියන්න කියන්න. ළුව පාඩගරගත් හම භහට ලගුණුත් හම්බේ නො දන්නවා කියල හිතනවා නමුත් ඒ ඇස යොමුණේ අතීතයට ඒ ඇසෙන් අපි දෙස බලන්න පුරුවන්කමක් නෑ එනිසා බාහිරයට යොමූ ඇසකින් එදා සිදුවන සිද්ධි කටවාඩවින් කියනව ඇරුණ හම ඒ සිද්ධියට අදාල චරිතලක්ෂණය අපි ළඟත් තිබෙනවා අපි මේක හදා ගණඩ ඕනකි ල අපි වෙත බලන්නට මේ විමර්සනය කරන්න නැති. පිරිස්සලට හැකියාවක් නෑ. ඕය පසුකාලීනව බොහෝ වැඩීගිය විදිහට මම දකිනෝ දැන් බලන්න ජාතක පොත ජාතකපොත ජාතකට්ට කතා වාශ්‍රයෙන් ලියවුන එකක්. නමුතඒ රචනා සයිලිය නැන්ගේ දශනා සයිලිය නලවල කියනකොට සවන් ප්‍රියයි අප අපි මේ කියන විදනෙමේ යර තාලයට කිීපු කාලයක් තිබුණ ඒ කාලය එතකොට අපේ බෞද්ධ පින් උතුන් ජාතක කතාස රමට කහල කතන්දර දන්නවා ඔක්කම ඉස්සර සිදුණ දවල් කියලතම හිතන්නේ අන්න නොගැමුරු වි අධයකට බෞද්ධ සාහිත්‍යයක් කල නමුුදදා ලති නමුකද දෙේ ගැර බනක්හුවෙන නෑ එ දයික පස්්ේ කද හිත්‍යයක් කියලා. පසු කාලීන පද්‍ය විදිහයටතිබිල මදිී දැම් පහු ගද්‍ය විදිහට නො හෙතකොටකි නො කවි බන දැ හන් ෝන හලත් පාඩන් කර ගන්න හ නත් ඉන්නව පාරයනයෙන් ගමනත්. ික්ල යනකට එක කවි වෙනුවට ්‍රාණකුත් එක් කලා විරුදු බානාවවට පත්වෙනවා තවත් වෙනස් වන තටි කක්ල්ලයකටකොට ආසන් වවාසෙන් සංගීතයෙකුත්දාාපු ගීත ඉ ඒ පැත්තටෙවමේ නොව වැසේතුයි පාඩන්කර ගතයතුයි කියෙලා හිතෙනෝ මමත් කවිවන කියන්න දෝන නැත්නම් පාඩන්කර ගන්න නම කියලා එතකොට මු අදාල තැන යන්නේ ැෑැ නමුත් මේ හැම කාරණය අත් තුලවා. විමර්සනය කරන්න දේවල් තිබෙනවා. විමර්සනය නොකළ ගත්ත නොකර ගත්තම වෙන්නේ. කවරුහරි පාඩංකරපු සරාර්ථයකින් නවබ්දිහ බලනො ඇරුහම ගැමරට ඉන්න බෑ. ඔබ ඇස කියලා ගත්තාම ඇස ඉතින් අපටමදී ඇැත කණ කියලා ගත්තහම අතින්ල්ලන්න පුුවන් කන්න. අතරුණ හරිද ෑ බුදු සමේ ඇස කන යනු ඔය වගේ හැඩ අත් තියෙන එකක් නෙවෙයි. ඒ ඉන්දරිී ඇතුලේ පවතින්නව ඒ මොහොතට පහළ වෙන අර්මණු ගණ්ඩ පුළුවන් සිතටයිම ඇස කන කියන්නේ සිතේ ආකාර දෙකක් තමයි සිත පහල වෙන ආකාර දෙකක් තමයි ඇස් කන කියන්නේ. එතුකොට විමස බලන්න න ඇත්ත තමන් තුලින් බලන්න ඕන එකෙ වෙනවා අද කිය. එ විමසන්න නෑ සිදන සිද්ධි ලේ විදිහට සිද්ධඋනයි කියලා අගුලි මාල ච්චරම් පිරිසක් මැරවයි කියලා සුනීත කසල්ක දක්ක රංගියයි කියලා සෝපාකට බාප්ප දුවන් දුන්නයි කියලා රජ්ජ මාලා එල්ලිලා මෙැරෙන් හැදවයි කියලා ඒවා එදා සිද්ධි විදිහට අපි දකිනවා පටා චරාාවට සම අයිදරුව ඉද නැති උන් ගක පිනන්නට සිදව වුණා හත වෙන්ඩ අම්මයි තාත්යිත් නැති වෙලා නිරුවතින් බදුන් ඇතගියා ඊටහා හොයන්නේ නෑ අපි සමහරවිට මේ කතාව ඔබේ කතාව විය හැකි ඔබ තුළත් මේ කියන කාරනාටික සිදුවෙන ඇති අන්න එහෙම ගම්බීරා ගම්බිරත්තා කියන්න යන්නේ එකයි ගැමරු වර්ත එකට පුුරුණාව මනසක් තියෙන්ද වෙනවා. තවත් දෙදකින් කියන නම් බුදුවරු ගැමුරු නෝනැති අය හිතකර බසක්මයි වදාරලාති බෙන්නේ. එවා රාජකතා චෝර කතා වෙන්න බෑ. දැ ඔබ ගැමුරක්හවැන්නතු ජාත කතාකකිවොත්තේ ෛයිත දෙතිස් කතාාගනයටනවීද. එමනත්ම් පට චාරක්කිසක්ගොතමි කන කතකරොත්තේ මේක දෙතිස් කතාගනයට වැටන්න නෑ. ඒතුලින් අපි දකින්න හැ. මම කියන්නේ බුදුසමයේ සූත්‍ර දේශනනා ගැන්වුවම් කැඩප තක් වගේ කියලා. කැඩපතට ඉදිරයට ග පුද්ගලයාටඩ පුද්ගලයාාව හොඳට ලස්සනට පෙන්න්න නොම්. බලන් ඉන්නේ කැඩපත දෙයා වුනාට පෙනෙන්නේ තමන්. අන්න එහෙම එකක් තමයි මේ කතා කරන මේ වතනොලින් මම දකින්නන්නේ ? ගම්බීරා ගම්බීරත්තා ලෝකුත්තරා සං්ඥුතා සුම් පටිසංයුත්තතා. නමුත් මෑතදී අපට එහෙම පැත්තකට යොමන බවක් ධර්මසාලාව තුළ පොය දවස තුළ ධමපදේ ගාථාවකින් කරන ධර්මදේශ නාවක් තුළ දකින්නේ. යටැකී දවස වරණ ැස් නුවර ගැනමයි කතා කරන්නේ. එෙම නැත්නම්. මද ගතාවක් දා සිද්ුවවෙච්ච සිදධිය පටාචාගේ සාගෝතම මේ අදලත් කොනත් කතා ඔක්ක මේ එක නෙතින් ඒ හගනන් එක තමයි බනෑැහහිම කියලා කියන්නේ. ද මෙතන හිටිය ඇති එක ගන්න දෙෙකුත් නෑ ටහාට එක තක් කවයෙන් විරිදුවලට ගදධයෙන් පද්දිට පද්්‍යයෙන් විරදුවලට මාරු කරන්්‍ර වෙලාති වෙන්නේ ඒව ඊට එහාට හොයන්න ඕන ු කරුණ එවගේ තමයි උත්තරම් විශාල ප්‍රමාණයක් ග්‍රන්ථහෝ සූත්‍රහෝ කෙනෙක් දැනගණ්ඩවන කියම මහිතන්නේ මන්දයත් තතාකට බුදුපාණන් වහන්සේගේ සංචාරක ජීවිතය තුළ උන්වහන්ස ගමින් ගමට වැනම කරදදවේ පොත්්ටොක්ක මරංගගේ හරි සිල්ල දේශනා හරි කළේ නෑ එදා සිද් එදා සිදුවීම මුල්කොටගන කරම පැදිලිකිරීමක් තුළ ුන් තරුම්ගන්නවා ඇත්ත ඔුට එකක් බන ඉනැත්තන් දෙකයි හන් හාම්ම වෙන්නේ නත් ඔහුට එක බන දෙක තුළ තතාගතයන් වහන්සේ ප්‍රමාදයයි ප්‍රමාදයි පෙන්න්න නෝ ඔහුට ේරුම් ගන්නවා තෙරුම් ගත්තනන් ගොට පස ප්‍රමාද වෙලා හර බැඳෙන් දුක්කිදින් තොන හට ්‍රමාද වන්න හිතනවා. යළිත් හිතන්න පුරුදු වෙන්න මේක මහා ගම්බීර ධර්මක් වෙන්න බෑ සරල දහමක් වවෙන්න ඕනය කියලා ම් පරාගරනක් පෙරුම්පුරල අනාගත දු හාහදුුවනකම් බලහිඳලා කරන්ඩෝන අමුතු දෙයක් විදිහට නව ජීවිතය තුළ තිබෙන දෙයක් නෙවීම කියලා හිතන්න. ඒක වැහිලති ඒවා නිවරණ ධර්මෝලින් කියලා හිතන්න. එන නිවර ධර්ම අයින්කරපු හම නිවීම හමවෙයි. මම හෙම නියකට කියන්නේ හැමෝටම උරුම දෙයක් මේ බුදු සමම් පෙන්න ධර්මයට පැමිණීම නැත්තන් නෙවීම නවතින් බුදුන්ට ගල් පෙරලන්න ගිහින් සංගබේදය කරන්න ගිහින් ඊටවඋඩින් නීවරණ ධර්මටිකක් හදාගත්තා ඒවා විපාකදවදත්ත විදි නෝ විඳල ඉවරෝච්ච දසටාපහවා අයත් හම්මුව වෙන්න දෙයක්තවයි නවීම කියන්නේ ඔබටත් කවදහරි හම්ම වේතු ප්‍රත්්‍යක්ෂ විතු දෙයක් ඒක එක හොයන් නැතිතාක් කල්ලබට හම වෙන්නේ දුක දෙ තුතත් ජනපුද්ගලයාට මේ ඔගේ දර්සනය තින වැැද්දක් හිදා නිසා මේ බාහිර ලෝක තියන කාරණ දුක් ගෙනත් දෙ එන්න පටම් ගන්නවා ප්‍රථාගතයන් වහන්සේගේ ඉගැන්වීම අනුගමනය කර පුද්ගලයාට බාහිර කාරණා නිසා දුක් කටගන්න ැසි තැනකට පත් වෙලා ඉන්න පුළුවන්ගෙනවා එම කක්කුමක් නිසාද හිර කාරණ හැෝටම ලෝක දුක්ගෙනත් දෙදන නිසාද බාහිරා කාරණ කරෙහි දක්වුණ ප්‍රතිචාරයේ පවතින දුරුවලකමක් නිසාද.ඒවතමා ගම්බීරා ගම්බීරත්තා කියලා කියන්නේ. නමුත් අපි ල බිද නලුට විරිවාලයංගුලි මාල දමනට අගුලි මාල දමනින් අලෝක දමනයට අලෝක දමනෙන් තොරනට ගිින් තොරණය කතාව දහ බලන් ඉටියම ොද ලා පරණ කතන්දරයක් බලලා ඇස කරනාසය පින පිනවීම නම් වූ පංචකාමේයට අයිති වැඩක් බවට පත් කරගන්න සිත පිෙනවීම නැ තැරු හම ඊට එහාට හොයන්නකරන සහ කරවන කාටවත් ඇස පෑ දෙන්නේ නෑ මේක ඉතින් දියුණුවන විදුලිය හරි තවත් තාක්ෂණයක් එක්කළ හරි ඊීට පස්සේ ඔයතරම් විදුලියයාආලෝකර ප්‍රමාණයක් හලක් මහිවන්න ට පස්ේ ඩිජිටෙල් කියලා ොරජාතියක් ම දැක් පහුගේ දවස තිී. එහාට ඒත් පහසුකම් අනුව මාරුයි. නමුත් අපි යන්නේ ගොඩින් ගැමුරන්න වෙයි. තව ඈතට යන්න යන්න බුදු සමය ගැමරු කාරණය ඇත්තෙනවා. අන්න එහෙමදයක්ත්තේ රුන් ගන්න. මිට වඩාමක ජීවිතයට සමීපයි අපි මර්සනය කරන සුළුයි අපි අඩු පාඩු පෙන් වනසලුයි. අනතුරු අපිට අනුගමනී ප්‍රතිපදාවකට ඉහත්ම අසිරම ප්‍රවිෂ්ට කරන සුළුයි. මම කියන්නේ නොදන්නාකම නිසා දුකත් මේ ජීවිතේ දැනගත්තම දුක නැතිව තැනත් මේ ජීවිතේ කියලා. එනිසා අපි මේ අවිනීත වූ නොහික්මුණ පිරිසට අයිති වෙලා ලේබලය ගහගෙන බෞද්ධකීමින් ඉන්නවද කරුණු සොයා බලා. ඒේ විනට අනුව ික්ෂණ පිරික් වෙනද කියලා කල්පනා කරන්න. මොකද ලෝකලාක ටේස්ත පත්තුල කස්සේලාති වුණාව සික්ෂන ප්‍රතිපදාව අපි ඒ පරම සත්‍ය වසෙන් පිළිරන්තෙන ඉට හාට නෑ කියලා. පංචසීල සිික්ෂපදයෙන් ඉන්න ගෙදරට වෙලා. අටසීල සික්ෂාපදයෙන් ඉන්න පොයදවසට තල් සීල සික්ෂාපදයෙන් ඉන්න සාමන යරුවූමේ උපසම්පදදා සික්ෂපදයෙන් නැවැදෙසාගන්න එබව න බුද්ධාගම කියලා පිහිතාන්ඉන්න. මෙසිියල්ල සික්ෂා පදවිනය මෙසියල්ල අනාර්රයවිනය කියලා තේරුම් ගන්න ඕන මතකතවාන්න මට මතකතිය එක කරුණක් මම කියන්න කැමති. තතකත බුදුපාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සඳහහා දීරව වෙනවා සම්පදාවක්. එහි බික්හු හදිසිේ ඇඳුමාරයවා කියලා මන්ත පිගන්න නමුත් ඒක නිෙ බවට පත්තු නැම් පස්සෙ හ ික්ෂු භාවවඉන්නේ. එකොට ඔහුට භික්ෂුව කියලා අන්ගන්න පළවෙනි. මතා පොත්තුල උගන්නන්නේ බුදුහහාමුදුරම කතාරව යුරු පෙරවෙලා හැටවස් එනෙක්වගේ විද්‍යාව කිහම වෙලායි නවා කියලන අප හිතග. නෑ. අලංකාර වස්තයෙන් සැරතී සිටියේ බුද වුවද සාන්තධන්ත නීත බහම චරියාවෙන් යුක්ත නම් සියලු සත්වය කෙහි දඩුවමින් බැහරලා නං. එ යතයාට ්‍රාහමණයක් ශ්‍රමණික් භක් යන්ු සුසු කියලන වදාර අන කොන්ල්‍ය තවසා වැනියා ඒ ගොල්ලො මේ අනආරී බහට පත් වෙලා නිකලෙස් සුනහම දැන් රව්ලවවාන හිටියත් හරමිටියක් කරන්න හිටියත් තවස් ඇඳුම් ඇඳක හිටියත් ඇතුළට දැන් බික්‍ෂු එහි බික්කු. ඉඩ පස්ෙති බිලති බෙනවා. නජාම ික්කවීම මේහිතනි සරණනා ගමනි පබ්බජ්ජාවප සපදන්ති කියලා තවක් සරණනා ගමන උපසම්පදාව කියලා. ආගමනය කියන්නේ පැමිණීම එක තිසරණට පැමිණීම. ඒක ඔබහිතනවාද ඔය උඩාකාලේ ඔබට පාඩංකරපක කියලා. ඒක වාචික දෙයක් විතරයි. අරක භික්‍ෂුවට උපසම්පදාව දෙන්ට තරන්තෙරුවන් බලවත්. තෙරන් ම කල්පනා කරන්නේ පන්සලේ තුම්පලක ඉන්නවා කියලන්න නොවයි එයට ප්‍ර්ඥාන සමාජයට තමයි පන්සලේ තුන්පලක තෙරුවන් ඉන්නේ එනි සාතමයි පරිපොත් බවසට ෙදරට තෙරන් වැඩම කරන්න පුලුවන් කමක්ෂ බුදුරජාණන් වහන්ේනට සහතක කර්ඩුව ධර්මය වෙනට පිරුවන්නන පොත්තු වහන්සේ ආරි සංගරත්වනට මහා සංගරත්නය වැඩකරු එද තෙරන් වැඩ ඉන්නවා කියලන කියන්නේ ඔන්න තෙරුවන් බාල වෙච්ච හැටේ ගඹී රත්තානෑ නමුත් බලන්න බිම්සර රජතුමා අනේ පිළසිරුත්තුමා මේ අය තෙරුවන් සරණ ගියා කියන එකේ තේරුම කක්්ද වෙල බල. තෙරුවන් හැරවෙෙන සරනක් නැයික ලවන් කීවේ සෝන්ුනෙන් පස්සේ. එතකට සෝවාන්වුවීමෙන් ලබන තෙරුවන් සර නොයකේ නොතුනට වඩා එහටගේ වෙන ගැමරුවක් වෙන් දෝන නේ දෙ. නිසීමට ලක්කරන්න පුළුවන් දේවල්තින සූත්‍ර දේශනාවල තතාගතයන් වහන්සේ පිරිසට පන්සිිල් සමාධං කරලා ධර්මදේශනා පටන් ගත්ත බවක් දේවාරාධනාවක් කළ බවක් ආනන්ද හාමුදු දහන් කරන්න නෑ. ආව වද පැත්තකින් වාඩි වනා කියලායි තියෙන්නේ. අනුර තතාගතයන් වහන්සේගේ ධර්ම දේශනාන ආය ඒක ප්‍රශන විචාරන්න පුළුවන් උත්තර දෙෙන්න්නක් පුළුව. වසා මේ බනැසු පුද්ගලබදුන් වහන්සේට ප්‍රහන්සාකරමෙන් කිය නව වහන්සේ වදාලද තේරුණා අද පටන් මට තෙරුවන් සරණ ගතවනක නෙක්ට සලකන්න.න්න මේ ඇත්ත සිද්ධියතමයි අපි මුකුත් දන්නතුව පරපුරෙන් තෙරුවන් සරණයාම ශාසනී තිහාසේ ධර්මය තේරුම් අරන් තෙරුවන් සරණයාම මේක එකක් නෙවෙයින්නේ ඔබටත් මේ ධර්මේ තේරුම් ත් හම තෙරුවන් සරණයාම තියන්නේ බස්සේක ගබෝඩ්ඩ එකේ ගහන් හරි ගේක බැනව එකක් එල්ලන්න හරි නෙවෙයි සසර දුකින් මි දෙන්නට. එෙරවන් වලංගවෙන්නේ සසර දුකක් කියලකත්වයෙනවා අයි ිදෙන්ට සරණ කරගණඩ වෙනවා එ ඒ අර්ථය හොයන් ඇති නිසාන අර පාලිය සිංහලට පරිවර්ථනය බුදුන් ුදුරජාණන් වන්තේ ධර්මය ධර්මගන්තු සංගයක් කියලා සිංහලට පරිවර්ථය ඇතන අතර වෙලාබි නමුත් මා කියීනවා අ එක නං වෙන්න බෑ ඕට තව උල් පන්දමකුත් දෙෙනවන්නේ හමසල් පොත්තල පසල් ප තු ගන්නකොට පළමනිීම් බුදුන් සරණ විතරයි යන්න පුළුවන් ඒක වාචික ඉලක්ට දේවාචික සංඝයානත නිසා බුදුනුවද ධර්මයයි සරණ ගියා කොන්න්න අන්න තවසැන් පස්සෙතමට පස්සේ තිරුවන් පහලොවන කියලා හිමත්තු ගන්නවානේ. ඒක පරම සත්ය කියලනිු ගන්නද ඇ ඕවා ගැනට එකක් හිතන්න පපුරුදු න්න එතකොට මම මතක් කරනවා ලංකාවට ්‍රදස් පහදි හ අයිතර කාලේ මුදරණයකරු පොත් තිෙනවා චංචා හිමියන්ගේ ඒක සඳහන් වෙනවා ඒ පොතේ සඳහන් වෙනවා තෙරුවන් වැඩයිඉන්දවන පන්තලේතුන් පොළ කනෙයි මනිසුන්ගේ හදවතේ කියලා. මිනිුස්සුන්ගේ හදුවතේ කොහොමද චෛත්‍යයක් හරි බොද්ගුලක් හරි පන්තලක් හරි තියෙන්නේ. එංසා ආරි සත්්‍යේ තේරුවනට තිබෙන්නේ ධර්මේ තේරුන් ගත්තැම් පස්සේ අනුගම ඉපති පදාවක් එක තේරුම් ගන්න විමතික් කතා කලේ මොනවාද මේ මේ විමසන් නැති පිරිසන් කවියට කලාට ගීතයට යොමුකරගෙන ඉට වඩා එහාට මේවා ගම්බී රත්තා ස්කන්ද පංචක යාාත්ේ පිබඳ තිලක්සන ප චතුත් සත්්‍යය පිඳ පිබඳ මොකක්වත් වචනෙන් කතා කර කර ලියලිය ශික්ෂාපත සංගවයේ පුුණ්්‍ය මාර්ගය තුළ හිරවෙලා න්නවා. එක පුුණ්‍ය මාර්ගයක් එහමනව ඕන කෙනෙකට පුුණ්න්න මාර්ගය එන් හැමදිනාටම පුළුවන් වෙන්න අදාල පිනට අදාළලුව පරලෝ ක්‍ර්ව ව අප ප්‍රා්ත වඩ සුගති ගාමී වෙන්ඩ. එක තේරුම් ගන්න වත්මන් මේ සිික්ෂණ ප්‍රතිපදා තුළ අනාකට බුදුන් වහන් සේදරයේ චතුස්සත්ය තේරුන් අරගන්නඩ ඇරුණු හම මේ ශක්ෂපත සංගරය තුළ හමක් ලියන්න කියන්න පාඩන්රන්න ඇලුහා බෝ දෙයක්න අපි තාමත් තක් ජනයක කියන්න. අපට තෙරෙනවා අනාගත බුදුරයාටත් අපි බුදුවරයටත් අතීතයට බුදුවරුන්ටත් පැවිලි කරන්නතිවෙන්නේ එක කරුණයි. ඒ ඔබ තුළින් පැහැදි කරනවා නම් ඔබ දුකට පත්වෙන කාරණාවට ප්‍රමාදය කියලා කියනවා ජීවිතය තුළම ප්‍රමාදවෙන්න. එඒක බුදුවරයා අනාගත බුදරයා කියල දෙතුරු ඔබ සසරය ඇවිදිට පෙරම් පිරුවට ඔබට කවුද සහතික වෙන්නේ දාට හරියටම මේ හේතු එකතුයි කිය තු ර්තමානයේ ුදුවරයාහලිකර දහම් සම්රක්ෂ වෙලාලති වෙනවා හේතු එකතු වෙනවා. එදාට ඔබතුල සිවෙන්න ාව ප්‍රමාධය අප්‍රමාධය ොහල ැලුවොත්ේෙම ඔබ පමාද විහාර ෙහින් දකට පත් වෙනවා කියලා තේරෙනවා නේද එනම් අප්‍රමාද විහරණයට පාර කපාගන්න හිතෙනවා. අ නොගැමුරුත් තැන ඉඳල බෑ ගැමුරුත් ැනට එන්න වෙනවා. කතමාජ භික්වේ පටිපුච්චා විනීතා පරිසා නෝ ක්කාවිනවිනීතා අකබුදේ අපි පාලි අතහරලා සිංහල හුඟක් ගන්නේ. විමස විමසා හික්මුණු අවිනිත නොව පිරි. අවිනීත නොව පිරිස්. අ අරගොල් අරාගයන සඳහ කරනවා තකට ඒ අ ආරය විනට අදාලා විනිීත ව නෑ ක්ෂාපත සංවයයක්ති ෙන්න්න පුළුවන් කායියකවාචික මානිත සංගරයයක් ඉන්න පුලුවන් ඒ එක අයිති වෙන්නේ ආරය අස්ටාංගික මාර්ගයේ දස්වස්ථක සම්මාධීච්්‍ය රර්ය සම්මාධීච්්‍යයටන මේ එක අනාරීප්‍රතිපදාව අනාරප්‍රතිපදාවතු නිකලෙස්සෙන්න්නට බැහ සුගතිගාමී වෙන්නට පුළුවන් නත් ආරිපතිපදාවතුළ නිකලෙස්වෙන්නට පුළුවන් ආරිප්‍රතිපදාව තුළ මාර්ග පලති න අනාරපතිපදාව තුළ කොතරම් කල්ගියත් මාර්ග පල පිළිවිල් ලබාගණ්ඩ පුළුවන් මේ බුදුවර ව හෙිකර වදාලාව සැනසීමට මං පත් ඒේෙ නෑ න්න මේවා හොයන්නවනු නෙමහෙම අපි බොහොම වහස්සුවෙන් මේ කියනවාගේ අනිත්තයටත් ඒවා තමන්ගේ අවබෝධය බවට පත්තෙන්ට ඕන. මෙ සස්නෙහි යම් පිරිසක් කවින් විසින් කරන ලද කවින්ට හිත වූ විසුරු අකුරු ඇති විසතුරු ව්‍යන්ජ නඇති සශස්නයෙන් බැහැවූ ්‍රාවකයන් විසින් කියන ලද යම් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත්ම ඒවා ඇසීමට කන්නතු නොකරත් ඇැගැනීමට සිත නොවත්. ඒ ධර්මය උගතයුතු කොට පුහුණු කළයුතු කොට නොසිතත්. තතාගතයන් වහන්ස සින්දේශන ලද මේකින් වරහංඇතල වතනයක් දාලතින අදාලනෑ පාලි විසින් පාලි නෙවේ දැගන්ඩ ඕන බක්තිේන්නේ. තමන්තු සිදන සිදිය මොන භාසාාවකින් හරි දැගන්න න වන භාසාාවක් කියලකයන් කරුණු පැදිික දදාගන්නක්. පි අතු කතා කරන්නේ සිහලෙන් එනිසාපට පාලිම ජන ගන්ටා වශ්‍යනහැ සිංහලෙන් තේරුම් ගණඩ පුලුවන් අනුගැ ි දාව <Kristin za mahi ganka��ammel> game, <asan> <like that> the . ගැඹුරු ගැමරු වරුත් ඇති ලෝකත්තර ව් අන්න ලෝකුත්තර වූ දැ ජාත තා කවරුත් ලෝකොත්තරව වුණාද චරිතකතාගේල කවරුත් ලෝත්තර වුණනාද සික්ෂාපද සංවුවර ර කළ කවුරුත් ලොකොතර වුුණද කයිවාන කවරුත් ලෝකොත්තරව වුණනාද විරුද හල කවුරුත් ෝකුත්තරව වුණා. එ ලොක උත්තර්දයක් තිෙනවායකි සුන්්‍යතා ප්‍රතිසංගුත්ත වූ යම් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත්නම් ඒ සූත්‍රාන්ත දෙසුලම කල්ලේ ඇසීමට කැමැති වෙත් කන්යමු කරක් දැ ගැනීමට සිත්්තලවත් ඒ ධර්මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු රිිතක් ඔහු ඒම ධර්මයන් පුහුණු කොට උුණුන් විමසක් මේ කෙසේද මෙහි අර්ථයකිම විමසීමට සැවිසාත් අන්නෙම එක තියෙන අයි කියල තිබෙනවා ලෝකෝත්තර වූ සුන්‍ය තාර්ථ ඇති සූත්‍රාන්ත. මොනද සෝ්‍යඩවන. එ සූන්‍ය කියන පදයට සයිවරහරි සීරෝ හරිකි අර්ගන අරයන්න නෑ බදුවරු හදාලාව මේ සෝ්‍යතා දර්ශනය කෙලෙ සම්බන්ධ දෙයක් එක ඇහැට් දකින දෙයක් නෙවෙයි තමා තුළ දකිින්ට ඕන කාරණය ඒ කරනු පැදිි කිරීම සදදා තමයි ොතාගත බුදුපාණන් වහන්සේ ඇල්ලදොල ගඟ කුරුල්ලා වැල් වලාකුල් සියල්ල යෝදා අගන තිබෙන්නේ සොහොම් පිට්ටනිය ගඟෙන් එතුරු කිරීම ආදීකොට ඇති මේ සියල් එමනැත්නම් ජෝදහ ජීව යුදබටයගේ චරිත ලක්ෂණටි කාරගන යුදබටය රජුවන්ට හිතකර වෙන්නේ කොහොමද කිය කරුණු හතරක් පෙනලා ඒවගේ ශාසනයේ ඒ කරුණු හතර තුළින් විද ජයග්‍රහණය කරන්න පුළුවන් බව. අන්නම සියල්ල තුළින් ඔබව ඔබ දුකට පත්්‍යෙන ආකාරය සහ දුකින් මිදනාකාරයේ ගලපා දේශනා කළ ධර්මණයයක් බවබට තෙරුම්ගන්න පුළුව නිද. එම තෙරුම් ගන්න පුළුව නම් අපි සිද්ධ අධ්‍යහා බලන්නේ නෑ. ඒක තුළ පවතින් නව් ගැමුරු අර්ථකු මක්ද කියෙහො ඇන්නටන් ගන්නවා. ඔය සෙන් කියන කතාවල තියෙනවානේ මේ වහාධර්මය අවබෝධ වනයි කියලා වෙෙතකොට ඒ ඒ කියන දේ අපි දකිනුවට වඩා ගැමරු කරුණක් එක තියෙන නි සාතමයියේ ද අවබෝධ වෙන්නේ පිටින් කියන දේ නෙවෙයි ඇතලින් කියලා තියෙන්නේ අන්න වගේ තතාගත බුදුපියාණන් වහන්සේ එව මේ කෝ භික්කවේ අන්නේ වගේ තමයි කියලවතනයක් කරගන උපමා පැහැදිි කරුණු ලබනවා වරනය වෙන්නේ අපේ තුළ අපි තුළ පවතින්නවූ ඇසේ කණේ නාසේ දිවේ කවේ දුරුවල කම්්ටික. එවන් අපි ප්‍රමාද විහාරී වෙන හැටේ. අනතුර උන්වහන්සේ පැහැදිි කරන්නේ ඒ ප්‍රමාද විහාරී වෙන එක. එම අපට අනුගමීපතිපදාවට ජීවිත තුල ආයතුය කියල පුතක් ජන සමාජය කල්පනා කරන්න නෑ. ජත කතාවක් ල චරි කතාවක් කාල පූජාවත්තියලා මල් පූජාවත්තයලා චෛත්‍යය කොත පඳුල්ල කටිනයක් පූජ කරලා ඒ පිනෙන් නිවල් ලැබෙයි කියලා හිතන්ගන්නවා පිනට ලැබෙන්නේ කවදහරි විපාක විතරයි ලස්සන පදයක්ත් තිීනවා නිවය සුමනා කියන සූත්‍රේ අල මේෝ දානානි දතුන් අලම් ප්ඥානිිකාතුන් යත්‍රහිනාම. චරිියම්බන්තය අත්්ූ තම්බන්තිස්වාම හාස් චරය පුුදුමයි. දන් දෙෙන්ඩ මෝනය. පින් කරන්ඩ මෝනය. මොකට කියල කියීනවනන් එතනින් හාටකාරණ බලන්නෙ නෑ කවරුත්. දෙවූ තස්වපි උපකාරාණි ඤ්ඥාණි දෙවියන්ට පින උපකාරවෙනවා. පබජ තස්ව උපකාරණි පුඥ්ඥානි පවිද්දටත් පින උපකාර වෙනවා. ගීබූ තස්වබ උපකාරාණි ඤ්ඥාණි ගියන්ටත් පින උපකාරව වෙනවා මොකටද ඒ ඒ තැන්වොල. ආයුවරණ සැ්බවල සඳහා දැ ඔබ බද්ාගමයෝදාන ඔබට සැපහොයෙන අනීද කරන්න තාමත් පස්ෙ කාලෙක ඔබට ලැබෙන් ඩෝන සැපහෙන ඔබ. ඒකයන්නේ ඔබ පොතක් ජනභාවය තුළ දුන්න ලැවෙන කකිනක වෙනට ලබන්ද න තැට වැටිලා. ට අයිති වෙන්නේ ඔබ මේ අනාරය නොහිෙක්මුණ පිරිසට අයිති වෙනවා. මොක ඒ කතාව තු ඉස්කන්ධ පංචකේ තුළ සූන්්‍යතාවේ බැලිල්ලක් නැහැ. ස්කන්ධ පංචකේ අනාත්මය කතාවක් නැහැ. නත් ගැඹුරුුවර්ථ කියල කතා කරන දේවල් සුන්‍ය අර්ථයන්තිනෙවල් කොහෙදති එන්නේ මේ වගේ විමස නොවා එක පුද්ගලයක් කිස්මිං ලෝකයේ සමුපන්නෝ කිස්මිින් ලෝ ස්කුබ්බති සන්තවා කිස්ස ලෝකයේ උපාදාය කිස්මිං ලෝකයේ විහන් යති කොහොද මේ ලෝකයේ හට ගත්තේ ඔො මේක බැඳී පවතින්නන්නේ කොහොදා අරයි යන්නේ කොහොද මේ විනා වැන්නෝ විනාසේ සිදුවෙන්නේ මොකක්දේ ලෝකේ ස්ු ලෝක සමපන්නව චස්සුක උ්බති සඳවා චන්න මේ උපාදායේ සුමේ විහන් ජති හයක් නිසා හට ගන්න හයක් නිසා පවති නෝ හයක් බැඳී පවතිනෝ හරිලි සම වෙනස්සනෝ අන්න මොකදද හඒ ලෝකේ පල ලෝකේ දෙවෙනි ලෝකේ තුම ලෝක මගලද කාලවා හයවි ලෝක අදලති දන්නේන නමුත්. තකත හසද පුත්තරය ති නවා ඔබට තේරෙනවා හයක කියන්න මොකක්ද කියලා එකොට හයක් නිසා ඇස කනසේ දක නම් හයටහම්ම රපබ්දගදරස පොට්ට අබ දම්මනම් වූ කරී ඇතව අවාසක්ත වෙන්න වූ සෑවිද තනාව නිසා තමයි දුකහට ගන්නේ ලෝකෝ සමුප්පන්නවා බැඳී පවතින්නේ හැදගෙන අරයි යන්නේ ඊට පස්සේ හනවා කොහොද මේක ගැල වෙන්නේ දතාකතයන් වහසේ උත්තර ඇත්ති තිබෙනවා පංචකාම ගුණාලෝක මනෝ චට්ඨා ප්‍රමෝදිිතා එත්ත චන්දම් විරජත්වවා හබ දුක්කාා ඒවං දුක්කා පමං්චති ඔන්න මේ ලෝකෙහි බාහිර ලෝකෙනනෙවෙයි මේ ලෝ ස්කඳ ලෝකෙහි පස්කම් ගුණය පංචකාම ගුණා හි ලෝකේ පවති නව් කාමකමසා සිත හයනුව ඇති හිත මනෝචට්ටා ප්‍රමෝදිිතා ප්‍රමෝදයට පත් කරනු ලබනවා.වැනි මොකදදේ පංචමකාමගුණා ලෝකයේ මනෝචට්ටා ප්‍රමෝදිිතෝකන් එ හොයන්න ඕන අන්නේ එකයි එ චඳදන් විරජෙත්වා අඒක තියෙන ඇල්ම අත හැරි හැසේ ලදකින් විදන්ට පපුලුවන්ග මත් තිබෙනවා කෝ ඒක කියවෙනවා අධාර කවිවරන හෝ විරරිදු බණවල ජාත කතාවල එහෙම ඒත් එතනම තියෙනවා මනෝ චට්හාා ප්‍රමෝතිිතා ප්‍රමෝදමත් කරන්නේ සිත හයවෙනුව ඇත සිත පස්කම් ගුණේ විසින්න සිත ප්‍රමෝදමත් කරනවා කිය අර තියෙන්නේ අපට රූප සබ්ද ගන්දරස පොට අ අපබ පහක්ුුණාට ඇස කනනාස දවකැන් පිහිට අන්න සි සිත තමයි අරමුණට සෙවිඳින් එඒකට පහයා පස්සාකාරයක අරමුණුවලින් හය වෙනුව ඇති සිත ප්‍රමෝදයට පත්ව වෙනවා පමුදිිත්ත වෙනවා ඒකට කියනවා කම්සු නැත්තම් කාමේ විදිි අය කියලා එකට ඒක විඳන්න තින කැමැත්තර ගෙනවා කාමච්ඡන්ද කියලායියටට පස් වේ කමච්ඡන්ද නාහමකනී වරණයක් වෙනවා එතකොට ඒවස්සේයනකොට නිමම පැත්තකින් තිලා සසර නිවීමම වහලා නිවරණ මගින් සසර ඇය දින්න බලුවන්ඇනවා ඒකට තියෙන කැමැත්ත අතහරිින්ට බලින් අතහරරිට බෑන බදුන් වහන්සේ වදාරට එ කැමැත්තේ තිබෙන්නවු නිසාරත්වය සූ්‍ය බව අසාරත්වය මාර බන්ධන ස්වභාවේ අසාරබව තේරුම්ගත් පුද්ගලෙකටතමයි එත් ඒක තියනැත්ත අතහරින්ට බලුවන් ඉනි සන්න විරජෙත් එම දුකකිින්මදඩ පලුවන් දැන් එතකොට එක ගම්බී රත්තාානවීද එබුඳු දේශනා කීසියයක් කී දහක් මේ ඔහය අගන් ලැද ජාත කතා තුළ චරිත කතා තුළ අන්න එහෙම මාර පැහැදිලි කරන කාරණය අනුවගත් කළ ඒ හැම කතාවක් තුළම අපිව පේන්න ඕන අප දුරුවලකමින් අපි සහරට අහුවෙන් හැටි පේන්න වෙනවා හිළඟට අපිට ගැලවෙන පාර පයන්න වෙනවා ඉතින් ඔොය ඕක පැයක් බය මාන කියන්න තියෙන කාරණයක් නිකම්ම උදාාරණයක් වසනතරයි ගත්තේ එලකොට ඒක බලන්ද කාටත් හරින යද්ද කියලා ස්ත්‍රීටද පුරුෂයාටද ගහි අටද පැවිද්දට මේ පහතියෙන් ඔක්කොටම පහතියනවා ඒ පහෙන් ගන්න කාරණ සාමාන්‍යය නර ප ලොක ගන්න ආලෝක තැනකට කේදරගත කරුම එක තැනට එකතුවේෙනවාගේ පහම පිවන්නේ සිතනම් සිත ප්‍රමෝධි මත්කිරීම තමයි ලෝකයා කරන්නේ ලබාගත්ත ජීවිතය තුළ එකට කවදාවත් සෑහමට පත්වීමක් ඇතුවීමක් නිමාවක් නෑ තව හාට ඒකෙ තියෙන්නේ මෙතෙක් මේ ගමනි අම්යම්දේල් හොයානාපු සැපම්පත් ලැබූයි කියනවාද මන්ද්‍යයන් තුත්තිමත් කියලා නැවන කෙනෙක් තව හාට දුම තුළ රැකියාව තුල භාගසාහතිකය තුළ නිවාස තුළේ ආනවාහන තුළ ඕනෑම දෙයක් තුළ අම් බලන්න ගත්තේ එක දහොඳ ඉටහාහිකක් නැද්ද කියලා ඒ ඔය අත්්‍රරිමත් අතෘතිමත් සිතේ හැටි තිබන එක නෑ ඉටහායිම්ේනෝ එක තමයි මිරිංගක් කියලා කියන්නේ එයන්න යන්න ඇතිම් පේනෝ ඔබ ජවිතට අරම්බල ඔබ මුදල් වලින්ද නිවාසෝලින්ද වාහන වලින්ද සල්ලි වලින්ද ඇඳම්වොලින්ද මේක හෙව්ව කියලා මේ ලෝක ඒකවල දැන් හොනා ඉන්නවා එත්ත ඒකට තියෙන කැමැත්ත චන්දම් අතහැර දමා අන්න ඒකට තියෙන කැමැත්තා අතහරින්ට සහර විට ඔය නිත්‍ය නිිත්‍ය දෙකේ තේරම උදක් වෙන්න පුළුවන් ැලඟගෙන ගත්ත හිර ෝක නිත්‍යා නි්‍යනෙවයි බුදුන් වහසේ වදාල පචස්කන්ද ධර්මතාවේ නුවින් දකින නිත්‍ය නිත්්‍යේද පෙිවාඳවා. නතා ඒකට තියන චන්දය අතහරින්ට බුදුන් වහන්සේ වදා ප්‍රමාදය චන්දය බවත් අප්‍රමාදය චන්දය අතාහරන ක්‍රම බවත් එන්න පලුවන්. නමුත් සියලු දේවල්ම ගන්න අවශ්‍යනෑ සියුති සියලු සූත්‍ර සියලු ධර්මණයන්ම ගණට අවශ්‍යනෑ එකකින් තේරුම් ගන්න වෙනවා මේ ලබාගත් ජීවිතය තුළ ගත කරන්න ගියාපු හම බාහිර ලෝකෙත් එක් කළ සම්බන්ධතා පවත්න්න ගියාපපුහම බාහිර ලෝකෙ තින වොත් එක් කළ ඇලිම් ැටීම් ඇතිකරන තමන් හිතතා පිරිදු කරගන්න හැටිය මෙ තමන් හිත පරද පස් ාහිර ෝක සිදුවීම සාතන්ඩ දුක් දෙන හැටි දුක්හත අටරගන්න හැටිය. ඒක ඒක තේරුම්ගන් නොන ෝක දුකයිනවේ එ නිසා පිහදාගත්ත දුකට පත්වෙන බව එක තමන්ට අදාළ පෞද්ගලිකට බවවා එකට සාක්ෂී ඕන තරන්ත්‍රපිට කේතිනවා දැන් බුදුන් වහන්සේෝ සාරිපපුත්‍ර මහරතන් වහන්සේෝල්ලෝක වැඩ ගාසය කළේ නැද අරිහන්ත අරහත් භාවයට පත්වනෙන් පසු උන්වහන්සේලාටර අරෝ දහමට අදාළ දේවල් සිදුණී නැතිද ඒනි අ අදදිර ඇල්පුණනා භාරගත්තා කියලා තියනවාද ෝදහම න්දු ගෙන දෙන්න න්වහසල දීවිට දුකි කලවෙන්න බැෑ මතුන් වවහන්සේලා දැන් නිවිලාඉන්නෝ එතකොට එනම් ඒතුළෙන් සියුම් ඥානයක් ඇතිවෙන්න ඕන ලෝක නෙවෙයි ලෝකෙත් එක්ක ලපොත්වන සම්බන්ධතාවල ඇතිවෙන්න ු බන්ධනයක් පතමිනි සාදුකට පත්වෙන බව එකන මාර බන්ධනා කියලා කියන්නේ සාමාන්‍යෙන් ඊට පසේ බැමුම් පෙවන්තේන කඩන්ඩ සංගෝජනත් බැමම් කියනවාන ඒවගේ සෝපාකත් බැදල හිටියයි කියලා කියරන්න මියකට තනිල්ලහගන්න ැරුණු බුදුරජාණන් වහන්සගේ ආලෝකෙෙ බැබුම් කට්නවා කියලා කියන්නේ බුදුරජාන්ත දන්න එකටලන්න පුළුවන්න්නේ බැබුම් කැරුණු නිසා මලමනියට බැදල ඉන්න බව ගැලයාගන්න බැරු තනීම ඔබටත් සමහර විට එහම දෙයක් වෙලා ඇති සංෝජන ඇමති බංජනයට බැඳලා සසර ඇවිින්ට සිද්ධල ඇති ුදුරජාණන් වහසේ යන්න බැරු නමුත් බුදුරජාණන් වහන්සේගේ සදම් යාෝක වැටනොත් ඒ ලෝකෙන් ඔව බැමන් එක කඩෙන්ට පටන් ගනී සංෝජන වැැම කියන ජාති කැඩන්න කටට බුදුටමහිි පෙන්ට පුළුවන් මකද බදුන් වහන්සේ අධර්ත වෙනවා සිවරුකොනේ ගැවි ගැවිටයත්නම් බුදු දකිට බැහ ගෞගානක් ඇත හිටියත් ධර්මය දකින පුදගලයා නම් බදුදකින අයිේ. ධර්මය කියන පදයට න පපත හරිස ූත්‍රයක් හරි ර හරන්න නෑ. කුමක් දේ ධර්මය. බුදුසසනතුළ මේ ආගතන් මන් සද්ධම්මන්ති කියල කතා කරන්න ව මේ සද්ධර්මයට පැමිණීම කියලා කතා කරන්නේ මොකක්ද. සද්ධර්මයට පැමිණීමේ සම්මාධීිට්්‍යිය මරණින් එහා පැත්තෙද සිවුරප්පරවා ගන නැ දැක්ම වෙනස්සීම තුලින්. ඔබ සදධර්මයට පැමණීමේ සම්මාධීත්්‍ය වෙනට කර්මයට පැමණීම සම්මාධදිට්්‍යය නංඉන්නේ එ ඔබ පාපකරමයණ වත්වේ පුුණ්‍ය කරමයට පැමණීමේ සම්මාධිට්‍යය එන්න පුලුවන්. ඒකට කර්මමාර්ගය විපාකත්තියන්න පුළුවන්. නමු ඒක සංසාරයම කර්ම විපාකාරයට කම විපාකට හුවෙන වැරන සදධර්මයට පැමණි වෙනවාද සද්ධර්මයට පැමිණිොහම විපාක හම් වෙන්න ලෞකය විපාක හම්ම වෙන්න නෑ ලකොත්ත්‍ර විා හම්ම වෙන්නේ. එහ මේ දක් කර්මයට පැමණු හම කරුණුවිපාකම මෙලෝසහ පරලෝ වසයෙන් සතර ඉතරහට හම් වෙනවා. සද්ධර්මයට පැමිණකට ලෝකෝත්ත්‍ර පාක හම් වෙනවා. එනිසා ඒ සද්ධර්මයට පැමිණීම කියන කාරණාව දෙවයින් පැමිණීමක් වෙන්න බෑ. ඇඳම්මාරුවක් වෙන්නත් බෑ. එනම් දස්සන එන සම්පන්න. අන්න මේ සූත්‍රයෙන් පරිසා සම්බන්ධයෙන් කතා කරලා පෙන්න්න හදන්න හෙනම්. අවිනිතු පිරිස්ගට වෙලා ඉඳගෙන භක්ෂ භික්ෂනි පසක පාසිකාගේ කියා හිටියට පෘතක් ජනවාාවෙන් හාට පාරක් පෑදෙන්නේෙ නෑ. නැවත නැවතත් තිමර්සණට පත් කලා බුදුන් විශවාස කරන්න වෙන උදුන් වහසේ ගිගැන්ඩීම විශ්ස කරන්ුව වවා. න්හන්සේ මේජීවිතේම දුක්කලවර කරගන්නේ කියලා බොහෝ සූත්‍රවල පෙන්න්නවා එක අදරත් අදාළ වෙන්නෝන හරියට කලොත් එහෙම. මේජීවිතේම දුක්කෙලවර කරන්නවා නවතනේ බලන්නකෝ අමතුුවෙන් දුක්කලරකීමක් නැතියෙන්නේ. අන්න විදිහට එනම් මේ පැහැදිලි කරපු රණාවනුව සමාජය පිළිබඳ විවරණයක් මං මෙතන දිරිපත් කළේ අර කසල පිරිස්ක ලක තැන පෙන ලති නහම නැත්තම් මේ විමර්සණ ඥානයක් ලැති බාහිර දේවල් වලින් තෘපතිය හොයන එහම නැත්නම් ගීතයෙන් සංගීතෙන් නැටුබෙන් හොයන සතුට බුදධහම තුලි නොත් වයනවා ඒ වහද එ ඒව පැත්තට හර වගන කාමේ විඳන්නට එතකොට ඒ පෘතක්ජනයා තමන් ඕෝන පැත්තට අරංගියාගමක්ක හ මම සමහර දස්සලට ප්‍රකාශරලත් තිබේ නොමේ ප්‍රතක් ජයන පුද්ගලයා බුදුසමයට කරපු හානියාති විසාලයි තම තමන් දෝන පැතිවොලට එක ඇදගෙන ගිහින් එතකොට පල්ලම් බහින්න ෑරු හම ඉහලට යන්නේ ඒකට ඉතිම උත්තරේ පෘ්‍රතක් ජනභාවය වෙනුවට ආය පුද්ගලන් මාජයේ ස්්‍ර පුුස හි පැව්දිහම තැනකම ඇති කරනයර. හවුන්ගේ දැක්මනේ වෙනස්ස එකක් බවට පත්තින්නේ. අන එතකොට මේ කියන ලදද දෙවිනි කොටස ගන්නකෝ අර්ථය විවරණය කරනවා අප්‍රකට අර්ථය ප්‍රකට කරගන්නවා නන්න දැරුම් සැකට කන දුර කර ගන්නවා එතකොට ඊට අනුව මේ විනීත හික්මුණ පිරිස භික්‍ෂු භික්ෂණී උපසක පාසිකා සිවනක් පිස තුළම අරස්ස විනි ආයවිනය හහික් වෙන පිරිසක් ඇති වෙනවා. ඒ ගමකට රටකට ලෝකයකට පාලනයට හැමෝටම බර අඩු කරන එකක් මොකද මේ මිනිස්සු සමාජයට බරක් කලලා තින හොරකම බොරුවෝ වංචාව අපපටිම ගහ කෑම කරන නිසානේ. නවත් අවන්ක වෙනට ඔය එකක්වත් කරන්න නති බද්ගලයෝන තිවෙන්නේ. චර් සරල චාපපුද්ගලයන ඇතිවෙන්න ගොච්චර දුන්න ම කියල ෑයගහණනික්න ඇකොට. අන්නෙහිෙම සමාජයටත් පහසුවේ නොමේ කාරණාව. ඉතින් එවැනි සාපිී උත්සහ කරමු පිරිස්කතාන්දරේගේ මුරහෙල බල නිකාම උඩින් පාවෙලලා නොගැමරු ද බුදුදහම කියල්ලා හදාරන පිරිට වෙලා ඉන්න නැතුව. ්‍රතාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක අර්ථය ඔබ තුළ දකින්න. එදා සිද්ධියක් වසෙන් දකින්න නැතුව ඔබේ ඇස කණ නාසේදවකා තුළ සලා අතනතුර නැත්තම් පංචස්කන්දය තුළ දකින්න බොරුදු වෙන්න. බැක්කම වැරදි පාර තේරේවි එක පමාද විහාරණය කියෙලා තේරේවි එනම් අපමාද විහරණයට පාරපෑ දේවි. එතකොට ඒ ප්‍රයෝගිකය වු අනුගමීපති පදාවක්ක නවා. ඔබ එතකොට බුදුන්නතයාවි ඔබට බදු හමේවි. ඒ බුදුන් පිළිමේ හෝ සරීරය නෝන බව එදාට තේරේවි. අ ධර්මයයි දකිද බුදුන් දකි කියන පදේර්ථය ේරුම් ගන්න පුලුවන් ව අබාල කරුණු තෙරුම් ගනිමින් ඉහත්මාසෙන් මීට වඩා පිරිපුන් ජීවිතයක් ගත කරන්නට සංගමයට පත්වුණ ජීවිතයක් ගත කරන්නට මංපෙත් සල සසාගන්නා ලෙස මතක් කරමින් කරුණු පැදිලිකිරීම මෙේ අස කරු ලබෙනනව මෙම උතුම් ධර්මදේශනාව ප්‍රඥානාලිකාව තුලින් විශනය කරීම දහ සැහේ දායකත්වය දරුන් ලබන්නේ නොයම්බර් මස විසිහයන දින ජන්වදිනය එදෙන බ මෙමලා හෑගොඩ මහත්මයගේ ස්වාම්පුරුසයවන එච්චේ දාරත්න මහතා ද ිරි ණඩාර පොඩිපුතා මනෝජනී බණ්ඩාර ලේලිය කවිශා බ්ඩාර මිනිබිරිය ගය ගයාන්ත බණ්ඩාර මනුපුුරා සමග අලබව කෝදාාපාලුවේ පදිංචි අසේල උපතිස්ස ලොකුපුතා චින්තා ලහකෝොන් ලේලිය කවිරු ඉමල්කා හා ය හසිරු චමල්ක මනුපුුරන් නිසින්. එතකොට මේ සොකීය පරම්පරාවේ ඥාතිිතමිත්ත්‍රාධීන් නොක්කමටික උපන්දිනයක් වෙන් සුබ පතන්ඩ එකතු වෙලා ඉන්නවා. ඉමුල්ගස්තනය මොරගොල් පාදිංච මොරගොල්ල පදිංචි බිය මෙමලා හැකට මහත්මියගේ නොඇම්බර් මස සිහ වෙන දිනටඒ දෙෙන ජන්මදිනය වෙනුවෙන් මෙම ධර්ම දේශනයේ සිදුකරනු ලබන අතර එතුමීට සුභූ පන්දිනයක් ඒවායි පවුලේ සියලු දිනා විසින් ප්‍රර්ථනය කරනු ලබයි න්න හරිකතමයි කරන්න ඕන එක මාත් කරන්නේ එක තමයි තුම්ධර්මාදානයෙන් ජනනිත වන්නාව වූ පුණ්්‍යකු සල් සක්තියෙන් එතුමියට නිදුක් මරෝගී සෝපත්දභාවය සමඟ දේර්ගය සම්පත් ලැබේවා ධර්මස් වනේ එතුමට ඇතු හැමට මත් ධර්මශවයකන සියලදනාට ධර්මය ආබෝධවීම තුලින් නොගැමුරු බණවෙනට ගැර බනතේරුම් ර්කන අනුගන ඉපතිපදාවත් වලින් සසර දුකින්. සසරින් විදන්නදේ සසර දුකින්මදීමට මිදවා කියල පාර්ථනා කරනවා ගෞරන දේශකයන් වහන්සේටත් මෙනි තහම් දශප ඇත්වීමට ඉදුක්නයෝගේ සූපත්භාවවවෙ දීර්ගා සම්පත්ති ලැබී මෙම බවයේදීම දුක්කෙලෝරක ඒවා කියලත් තාර්ථනා කරනවා අප පාර්ථනාවට කැමති පිගන්නවා භයක්ෂකක් නැතු එබැවින්ම මූලිදාකත්්‍යය දරා ධර්ම දේශනා කරවා ගැනීම තුළ උපන්දින පැතුවා වූ මේ බේ මිමල හකට මහත්මේ දුක්්‍රෝගී සූපත්තුපුූ පන්දිියක් ඒේවා හාහත්මාසයෙන්ම සඳහමැට හේවා ඒ සඳ සුබැතු පවලේ සියල නට මත් ක් රෝගී ස සහචරජිවන සැලසේ ඔවුන්ට සමඟ ධර්මස්ශ්‍රාාවක හැම දෙනාටමත් සදහම්ේ ගැමර වටාගන අනුගම්මීපතිබදාවක් තුලින් නිවන සැසෙන මං පෙත්තුවෙර කරගට ගෞතම සසන ඉක්මානොයා හේතුවාසනාවේවායි අධිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්්‍යීතියෝ විවජ්ජන්තුූ සබ්රෝගෝ විනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාකයෝ. निभ्भानं